පුංචි කාලේ අපිට ටොපියක් කියන එකක් මහා නර්ග වස්තුවක්. බැලුම් බෝලයක් කියන්නේ දරාගත්තන හැකි සතුට. බඩගින්න හොඳට පුරුදුයි ඔබට. මට පුංචි කාලේ තිබුණේ එක කංශයක් කරිසම ස්කෝඩරි. දැන් දවසට ගෙදරට එන්නේ ඒක. අම්මට කියන්නත් බෑ මම ඉස්කෝලේ ඵලයන් කියලා. වාසිය දෙන්න බැරුව අම්මා කොහොමද කියන්නේ? ඇය මල පුතේ පුරන්න උදත් ඒ අම්මගේ පුතා තමයි. අද උදේනේ. අද ඒ අතීතයේ මතක් වෙනකොට ඇහැට කඳුලක් එනවද? ඒ තරම් සංවේදීද ඒ අතීතය? පුංචි කාලෙම පුලිවට යන්න සිද්ධ වුණා අපිට. අවුරුදු 17 විතර මම ඉන්ද්‍රාණ සීන් සංයුක්ත මණ්ඩලයේ සාලේ තාත්තා බුදි අන්සබාර අම්මා මෙහා කොනේ බුදි වග්ගඩ රෝවි ඒ දරුවන් ගිරනවා ඒ මිනිස්සු ගිරනවා මේ කේද වාචකේ කුමක් කරනවා කොලේ ගේට්ටුව ඇතුළට යකඩ ගේට්ටුව ඇතුළට ගන්නවා මල්ලෝගේ පුංචි දරුවෝ පිරිසක් අවසානයේ අවුරුදු 11 12 13 කරලා ගේට්ටුව ඉරිට විශ් කරන සමට හිතන්න බැරි මිනිහේ मामे क्योमिंग हिटे अकलट आ इस्कोले यौ नवकताव गुणशेखर गुणसोम रचना करानी दिदास दहा से आवृत्ति गोडगे साहित्य सम्माने हिमेनो इवागे दिदास दहा से राज्य साहित्य सम्माने स्नह निर्देश मेनो मे कत्रु कियनो मे नवकतावे पेरवादनत मा रचना कोट ऐते मगे जीवन अद्यकीम मा खलेक सिट सोमिन सिटिया विनत अद्यकीमक වෙනත් පුද්ගලයෙකුගේ ජීවන අත්දැකීමක් පාදක කරගෙන කෘතියක් රචනා කරන්නද මෙන්න මේ කෘතිය අකලට ආ ඉස්කෝලේ අද සමාජය අපිට අහන්න ලැබෙනව නේද පුවත්පත කතර ගත්තම විභාගයකින් අසමත් වෙච්ච දරුවෝ එහෙම නැත්නම් ඒක දරා ගන්න බැහැ සමහර වෙලාවට ගෙල වැළලා ගන්නවා එතකොට ආසාවට පාසලකට පය නොතබුවයි මේ සමාජේ ඉන්න පුළුවන් ඉන්න පුළුවන් නෙමෙයි ඉන්නවා හැබැයි ඔබ විශ්වාස කරනවද පාර්ලිමේන්තුවෙන් බිහි වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් ඔහුගේ ජීවිතය ओगे चरिते ओगे चरिता प्रदान पोतक वशिंग इलिदेक्विन वाई कियला ए कृतिय नवकताव राज साहित्य सम्मान उल्ले मे मे निर्देश वन वाई कियला एक निर्देश वेन ए ए नवकताव तुल गतिय तु हरयक तीन निसानी हितान अमारुवी ने हितान नवेन ओबट अद अपे सामान्य साकच्चा संप्रदायन बहरते यान्न बलापुरुत्तु वेनो मे मे अकलट आ इस्कोले फसिव हमु वेन्न अपि आवे ओगे कथाव तुल අපිට ගත යුතු හරි සංවේදී තැන් කීපයක් තියෙනවා. අපි බොම සීරු මාරුවට ඒ තැන් ස්පර්ශ කරමු. ඔව් වර්තමාන රජයේ අමාත්‍යවරයෙක්. මා කෙටියෙන් කියන්නම් අමාත්‍යංශයේ දිගු වැඩ නිසා වනජීවී රැකවරණය සහ කැලෑ නැවත වගා කිරීම වගේම වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා. විමල වීර දිසානායක අමාත්‍යතුමා. නොහොත් පර්සි. මේ පර්සි කියලා කියන්නේ මේ ගෙදරටද उपदिन पौल मलपुति अकुरा अभी अम्मा पुल तक आप्या कदल कंडवल वीर वीर कंडी हदागत मम पौले
හතර වෙනි සමාවෙන්න මම මේක මෙහෙම කිව්වට කමක් නැහැනේ පියා අහිමි වෙනවා කියන්නේ පියා ඔබේ පවුලේ පවුල අතහැර යනවා කියන එකනේ ඔව් එහෙම දෙයක් කිව්වොත් හරි කමක් නැහැනේ මම ඒක මතු කරාට ඔබේ ජීවිතයේ හරි හැටි තේරුම් ගන්නට අවශ්‍ය වෙන නිසා ඒ කියන්නේ ඔබ අනන්ත අප්‍රමාණ දුකක් විඳපු මිනිහෙක් ඔව් මම විතරක් විඳපු දුකක් නේ පවුලම වෙන්න ඕනේ ඒ වගේම මේ සමාජයේ අපට ඇත්තටම දුක් විඳපා ඉන්න පුළුවන් නමුත් ඇත්තටම අපි බඩගින්න නැති බැරිකම අවමාන අපහාස ඒ සියල්ල විඳි පවුලක මිනිහෙක් මම අම්මා ආප්පේ ඉන්දියාප්පේ විකුණලා හම්බ කරන මුදලින්ද පවුල 6 දිනක් නඩත්තු උනේ ඕ ඉතා අමාරුයි ගාක් අමාරුයි දුෂ්කරතා ගොඩයි ඒ නිසා තමයි අපිට ඉස්කෝලේ යන්න බැරුව අපිට අපි පුංචි කාලේ අපිට ටොපියක් කියන එකත් මහානර්ග වස්තුවක් බැලුම් බෝලයක් කියන්නේ දරාගත්ත නොහැකි සතුටක් ඒ වෙන දෙයක් තාම කලාතුරකින් අපිට ලැබෙන්නේ ඒ නිසා ඒ දුප්පත්කමේ පතුලේ අපි ජීවිත තිබුණේ ඒ වගේම ඒකේ නීරස දුක්මුසු අමීරි බොහෝ තැන් තියෙනවා ඒ වගේම ඒ අතීතයේ අද සිහිපත් කරනකොට මට හිතෙන්නේ සමාජලාට මං අද මේ ධර්ම තරතුරත් එක්ක මට එහෙම අතීතයේත් ගැලපුවොත් මං හිතනවා මගේ ළමා කාලේ ඒ දුප්පත්කම නැති බැරිකමත් එක්ක මීට වඩා සන්තෝෂයක් තිබුණාද කියලා මට හිතෙනවා එක පැත්තකින් ඒ කියන්නේ දුක වෙන්න පුළුවන් දුක් කම් කටළු වෙන්න පුළුවන් මීට වඩා සැනසීමක් තියෙන්නේ නැති කියලා නේ වේලක් කර වේලක් නොකා ජීවත් වෙන්න නැති නේ අනිවාර්යෙන් සමට වේල් දෙක දෙකෙන් දවසකට වේලයි ඒ වේල බඩගින්න හොඳට පුරුදුයි ඔබට ඒක දිගපල් ඇති වෙන්න දන්නවා හරි ඔක තමයි ජීවිතයේ ස්වභාවය පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණා නේ ඕ 6 වෙනි ශ්‍රේණියෙන් 7 වෙනි ශ්‍රේණියට සමත් වෙනකොටම ඉතින් එහාට අපිට දැන් මට පුංචි කාලේ තිබුණේ එක කංශයක් හරි සමග ඉස්කෝලට යන්න එතන දවසට ගෙදරට එන්නත් ඒක ඒකට පොතක් පතක් අරන් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ විෂයන් ගණනාවක විෂය කරුණු ලිව්වේ එක පොතේ එක්සත් සමාජලාට සමහර ගුරුවරුන්ගෙන් බැනුම් ආපු ටොකු කාපු අස්ථානන්ත ප්‍රමාණ ඒක දරන්න බැරි නිසා අවසානයේදී පාසල හැරයන් සිද්ධ වුණා. ඒ කියන්නේ 6 පන්ති. 6 වෙනි ශ්‍රේණියෙන් 7 වෙනි ශ්‍රේණියට සම්බන්ධ වෙලා මාසයක් විතර වගේ කාලයක් මම ගිහිල්ලා තියෙන ස්කෝල්. ඒ කියන්නේ නතර වුණා කියන්නේ මොකද යන්නේ බෑ කියලා හිතනවද? කිව්වේ අර පීඩාවන්. අපහසුතාව. නැති බැරිකම්. ඒ ඔබ දකින්නවා අම්මා පාසල අරින්න විඳින දුක ගැහැට දකින්නවා. දකින්නවා. ඒ වගේමයි අවශ්‍යතා ඇතිෂ්ඨ කරන්න නමුත් අම්මා කැමති නෑ මේවා කියන්න පුතේ ඔබට බෑ මේක කරන්න කියන්නත් බෑ මම ඉස්කෝලේ ඵලයන් කියලා පාසලේ දෙන්න බැරුව අම්මා කොහොමද කියන්නේ ඔව් යන්න එපා කියන්නත් බෑ ඔව් යන්න එපා කියන්නත් බෑ යන්න කියන්නත් බෑ මේ වගේ තත්ත්වයක් තුල පුංචි හිතටකට වැටෙනවානේ බැරිකම අමාරුකම පියා පවුල හැර යනකොට ඔබේ වයස කීයද මගේ වයස මම හිතන්නේ අවුරුදු 12 ලැබුවා විතරයි එන මතකයක් ඇතිනේ ඔව් යම් මතකයක් පියා නැති පවුලක රැකවරණය දරුවෝ 6 දෙනෙක් සහෝදරියෝ දෙන්නයි නේ සහෝදරියෝ දෙන්නයි කොල්ලෝ 4යි ඔව් කොහමද අම්මා මේ රැකවරණය දුන්නේ ඔව් ඒක හිතා ගන්න බෑ අම්මා සමාලාට වාග් දුක් වෙන්නේ නැති අපිට කන්න වේලක් දෙන්න බැරි වෙලා අවශ්‍ය දේ දෙන්න බැරි වෙලා ඉස්කෝලේ යන්න බැරි වෙලා එහෙම ඒ අම්මා මලපතේ ඉන්න අකුරක් ගත්ත අම්මා එතකොට ඇත්තටම ඇය මලපොතේ පුරන්න උදත් ඒ අම්මගේ පුතා තමයි අදම දෙනින් ඒ කියන්නේ දුප්පත්කමේ ඉන්න තියෙන පතුලෙම හිටපු පවුලක් ඔව් ඒකට වචන විස්තර කියන්න බැරි වී ඒ කියන්නේ ඔබ ළඟ වචන නැහැ ඒක පැහැදිලි කරන්න ඔබ ඒ තරම් පොහසත් නැහැ ඔව් සිංහල භාෂාවේ වචන නැහැනේ කතාව කියන්න අද ඒ අතීතයේ මතක් වෙනකොට ඇහැට කඳුලක් එනවද ඒ තරම් සංවේදීද අතීතය ඔව් ඒකෙදි තියෙන ලොකුම දුක තමයි අම්මා මිය ගියේ මම ගුරුවරයෙක් කරලා ඉන්න වෙලාවේ අම්මා දැක්කේ නෑ මම මේ ගමන එනවා එකක් ඒ වගේම මගේ ලොකු අයියා අකල්ලි මිය ගියා නංගිත් අකාලේ මිය ගියා ඒක තමයි
ජීවිතේ ලොකුම දුක. ඒ කියන්නේ අර ගීතෙන් කියනවා වගේ ඔබ ඉන්න තැන දකින්න ඔබේ අම්මා පින් කරලා තියෙන්නේ නැතුව ඇති නේද? ඒ වගේම මේ ඔබ විඳපු ඔබ ඔබ අද ඉන්න තත්ත්වය පෙන්ව ගන්න ඔබක් පින් කරලා නැහැ අම්මට. සාදුකේ. अभी हुआ दुष्कर जीवित अम्मा अभी पुंछ काले में पुलिवट सिद्ध होना अभी उकुटो जीवत्न कैम फैत्मक अब परिसर बल करण आगे तन बेटे अब मिशियाल मेदे अम्मा काले हुआ देवा अपने दरागन पुलवांगे लाती बुना अभी बुधे नोट अभी अति संगम के टाकती बुने इतने रिदी एंड दक्ती बुने इतने नहीं कटे इंसा दुपत कम मिटमोलो अग्नि पे दिच्छा अभी ये दुख त मून दीम जीवित उरुम अक्केल कल्पना करन नहीं वेला इंसा अभी एक ट मून दूम ना ये वगे म दुपत कम आमाने दुख वेदना पशुतैम එවගේම පසු තැවිලි වී කලකිරි එපා වී මේ ජීවිතය තුල අනන්තවත් තිබුණා ඒවා ගැට ගහගෙන කොමාරි අපි ජීවිතේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඒ වගේම මට ඇත්තටම මම කියවීමට පෙරේතෙක් වුණා ඒ කියන්නේ ඉස්කෝලෙන් අයින් වුණත් සෑහෙන කියවුවා ඔව් කියවනවා ඒ පෙරේතෙක් කියන්නේ ඒ තරම් ආසයි ඔව් කියවන්න දෙයක් නැතුණා මම මරණ දැන්වීමක් කියවුවා मम इन लोकेंगे पंचरी देवाल मम यहा साधारण समीप इतकोट मम एंट्रेन चेकरी मरुशी आवटे मम तोलस्टोय अना करना विद्या सामे कीवन मैक्सिम गोकी अम्मा कीवन इतकोट मम मट आईन साइबीरियन दुम्रिय मार्ग हाँ इष्ट तनबी मारायन उलंगे शब्द इवे मुशियानु कम कर अरगले विमुक्त सदा उन्दरण उत्साह इवे मार्टिन विक्रम सिंह अंगे तुंगे तु कथा पेलकीन अतीत अपे मूद विरले जन जीवित समाज जीवित नंदला जिनदास लोके मातर आमलागे मोहंदिर कैसर मोहंदिर जीवित इवगेम कलियुगे इतकोट सांप्रदायिक बड़वसन समाज कार्मिक करने सा वाणिज्यकरण वेमी नव धनेश्वर समाज परिवर्तन हेटी मिशियाल मम ये अर्ह अत्यन योग्यम कर्णासन जयलत्यंगे गुलवाद की पुआम मम गुलवाद सुगत पिंडादन सुगत पिंडादन ඔය 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 දැනුමත් එක්කද හිතෙන්නේ මම ආපහු ඉගෙන ගන්න හොඳයි මම විභාග කරානම් හොඳයි කියලා නැත්නම් හය පන්තියෙන් පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ ඔව් ඊට පස්සේ අර කුලී වැඩ කරනවා ඊට පස්සේ අවුරුදු 17 විතර මම ඉන්ද්‍රාණ සීන් සංගුප්ත මණ්ඩලේ කම්කරුවෙක් කරනවා කම්කරුවෙක් ඉදිරියට කම්කරුවෙක් කරනවා එතකොට සමහර දාසවල උදේට කණ්ඩ තිබුණේ උග්ගස් කෑල්ලා කාලා අර උග්ගස්සස්සේ උදුළු ගන්නවා මූණ කැපෙනවා ඇඟ කැපෙනවා දාඩිය දැඩි උණුසුම එතකොට එකේ වේදනාව පීඩාව මේවා මම විතරක් නෙවෙයි හවුලේ භුක්ති විඳින දේවල් අපේ දුක දරා ගන්න පුළුවන් නේ දරා ගැනීම වෙන දෙයක් තිබුණේ නැහැ විකල්ප වෙන මේක හැරෙන්න වෙනක දෙයක් නැහැ දෙයක් නැහැ ඒකට අපි මුණ දිය යුතු තිබුණා ජීවත් වෙනවා නම් නිසා ඒව දරා ගැනීම සමල්ලට උග්ගස් කපලා
ටේලර් එකේ පටවනවා ටේලරි රත් වෙලා තෙරපු දෙකක් නැහැ උග්ගසුත් රත් වෙලා ආසින් ගිනි ආවා ඉතින් මේක ඒ ජීවිතයේ අතිදු මිනිකට ඕනෑම දුකක් දරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා එදා තිබුණේ හිතේ හයියද ගතේ හයියද දෙකම 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 එතකොට නමුත් පුංචි කාලේ අපි කෑගල් ඉන්නදී අපේ පල්ලෙහා ගෙදර හිටපු මගේ මිත්‍රයෝ දෙන්නෙක් හිටියා ඉඳලා හිටලා මම ඒ ගෙදර යනවා ඒ ගෙදර අම්මා මම කතා කරනවා අහනගෙන ඉඳලා ඒ ගෙදර අය ඉගෙන ගත්තා යම් ප්‍රමාණයකට ඒ වගේ මේ මගේ එක මිත්‍රෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා එයාද ජීවිත ගතර නැහැ ඒගොල්ලොත් එක්ක මම විවිධ කාරණා ඒ ගෙදරට එනත් එක වාද විවාද කරා බලපුවාම මේ අහගෙන ඉන්නවා ඒ අම්මා මම ඉස්කෝලේ හැටි කිව්ව මිනිහේ අම්මා කියනවා පුතා කවදා හරි උපාධිධාරී කරා අම්මා අම්මා අපේ අම්මා නෙමෙයි අපේ අම්මට එහෙම තීරමක් දුන්නේ නැහැ ආ අර අම්මා අනිත් අම්මා අනිත් අම්මා යාම තවම ජීවිත ගතර ඉන්නවා අපිටම නැතුණා තවමත් අම්මා බලන්න යනවා එතකොට ඒ අම්මා මේ වහගෙන ඉඳලා කියනවා පුතාට උපාධිධාරීක් වෙන්න පුළුවන් මම ඉතින් ඒක කල්පනා කරනවා ඉස්කෝලේට ගිහලා කොහොමද උපාධිධාරී වෙන්න පුළුවන්ද නමුත් අම්මා මේක නිතර කියනවා අම්මට මට දැනුණාද මොකක් හරි දැනෙන්නේ ඒ කියන්නේ අර හිතන්න බැරි කතාවක් නේ සම මට්ටමේ අවබෝධයක් දැනුමක් හැකියාවක් එක තමයි මම කරුණු දක්වන්නේ අම්මා හිතනවා මම මොකක්ද දන්න මිනිහෙක් ඒ අම්මා එතකොට කොහොමත් ඒක මට ධෛර්යයක් වුණා මගේ හිතේ කොහේ හරි සටහන් වෙලා තිබුණා අවිඥානික ඊට පස්සේ අපේ පොඩි අයියා යච්කෝල නමේ උදේට ගිහින් කෙනකියා උගාක් පොත්පත් ගෙනගෙන විභාගයට අදාළ සාමාන්‍ය පෙළට කියවලා ඉගෙනගෙන සමහර දේවල් කරුණු අදාළලා ඒක පොඩි අයියා ඔය කියන්නේ නේ පොඩි අයියා ඔව් හා ඉතින් ඉතින් යා මේ අතර තුල සාමාන්‍ය පෙළ වැඩාය සම්මාන තුනක් එක්ක සමත් වෙනවා හා එතකොට මට මේකත් ධෛර්යයක් වුණා ඔබට පොඩි ආසාවක් ඇති වුණා ආසාවක් ඇති වුණා ධෛර්යයක් වුණා කිසියම් විදියක සංඥාවක් වුණා ඔබටත් පුළුවන් මේක කරන්න හා හා ඒ පොඩි අය දැකලා දැකලා ඊට පස්සේ මමත් මාස 3ක් විතර ඒ කාලේ සැපල් මාර්ගික පාඨමාලා තිබුණා සිරි සර විද්‍යාලයේ හා හා ඒකෙන් පොත් ටිකක් ගෙන්නගෙන ප්‍රශ්න පත්‍රය ඇදෙන ඉති බලලා ප්‍රශ්න පත්‍රයක් බලලා මම ඒ ආකෘති ඔළුවේ තියාගෙන මොලේ පුහුණු කරා ඒ කාල සීමාවට ඒ ටික හා ඒ කියන්නේ දැන් මේ සාමාන්‍ය පෙළ කරන්න ඕ එතකොට ඒ ආකෘති anu තීරුම් අරගෙන මම විභාගයට ගියා හැබැයි ගණිතයේ අසමත් වැඩායේ සම්මාන පහක් එක මම සමත් වුණා ගණිතය පමණක් අසමත් සමත් හා ඊට පස්සේ අර කිසිම පන්තියකට ගිහිල්ලා ගුරුවරේ කවුරුත්ම නැහැ උපදේශයක් දෙන්න කෙනෙක් නැහැ එතකොට සායයට කෙනෙක් නැහැ පුජ්‍යලික පන්තියක් පිරිවෙනක් ඒ මොකක්වත් මොකක්වත් නැහැ මාස තුනකින් මම මේක අවසන් කරා ඔව් ඊට පස්සේ අර ගණිතය අසමත් වුණා ඔව් ගණිතය අසමත් වුණා අර අම්මා මට කියනවා පුතා එන්න මං ගණන් කියලා දෙන්න ඒ අම්මට හැකියාව තියෙනවා ඔය අංක ගණිතය කියලා දුන්නා මාස එකමාරක් විතර අම්මා මට කියලා දුන්නා ඔක ඊට පස්සේ මම ඊළඟ විභාගෙ ලිව්වා ඊට පස්සේ देशपालनायक बस गया कौर मटे अवस्था मट लगे मट मंगे मदी तकिया मदी इतना आयुम करा ඒ අවුරුද්ද අප්‍රේල් මාසෙ. ආ දැන් අර වගේම. ඔව් අප්‍රේල් මාසෙ ආයුධන් කරලා අර වගේම ප්‍රශ්න පත්‍ර හොයාගන්න. හොයාගෙන කරුණු දන්න අය මගේ අර මිත්‍රයෙක් හිටියා විශ්වවිද්‍යාලේ. එයාගෙන යම් යම් කරුණු ආර්ථික විද්‍යාවට අහගත්තා. මොකද්ද මොනවද විෂයන් කරේ? ආර්ථික විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි බෞද්ධ ශිෂ්ටාචාරයේ සිංහල. ආ. ඊට පස්සේ මම පස්සපත්‍ර හොයාගෙන ඒ ආකෘතියට අනුව උත්තර ගොඩනගගත්ත මනසින් පොත්පත් අරගෙන පස්සපත්‍ර වලට අනුව මම මනසින් අභ්‍යාසයක් කරා ආකෘතියක් හදාගෙන පස්සේ ප්‍රශ්න උත්තර සංග්‍රහයක් මම මනසින් හදාගත්තා හදාගෙන විභාගෙට ගිහිල්ලා ලිව්වා ලොකු සමර්ථයක් එයි කියලා විශ්වාස කළේ නැහැ නමුත් මම උසස් පෙළ සමත් වුණා මට රස්සාවක් හොයාගන්න පුළුවන් ඒ කියලා හිතපු නිසා මම මගේ දැනුම අභ්‍යාසය දවන්න ඕන නිසා ඒකලි සමහර වෙලාවට මම මතකයි මහලු ව්‍යාපාරය ගැන මම මතකයි මං උත්තරයක් ලිව්වා එදා උදේ ගත්ත දිනවල පත්‍රයේ අම්පාරේ නගරයේ නිව් සිටි
කඩේ පිටියට ඒත් වෙලා මම මේක විවාහ ගාලට යන්න ඉතලා මාළි ව්‍යාපාරය ගැන කේව තිබ්බ ලිපිය ඒක මාව එදා එවිල දුනා ඒත් පස්සේ උත්තර ලිවේ තනි කර මුදේ පත්තරෙන් කියපු ටිකේ ඊට පස්සේ මම විවාහපත් වල ආවා රස්සාවක් කරලා තමයි මේක දකින්න ඉතලා මගේ මිත්‍රයෙක් දැකලා ඒක කඩලා බලලා එයා දැනගෙන හිටියා මම මේ විවාහයට ලිව්වා දැන් කොයි ගාලේ ප්‍රතිඵල එයි කියලා බල්ලා මට කෑ ගාලා කිව්වා हरी संतोष मम विश्वविद्यालय සත්කී පෙර පස්සේ මට ලිපියක් ආවා කොළඹ විශ්වවිද්‍යාලයට තෝරාගත්තා කියලා. තෝරාගත්තා කියලා. ඔව්. කොළඹ විශ්වවිද්‍යාලේ පාඨමාලා අධාරින් සර තෝරාගත්තා කියලා. ඊට පස්සේ මට ඉතින් එහෙම වියදම් කරන්න සල්ලි නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ එන්නේ එතනින්. කොහොමද යන්නේ විශ්වවිද්‍යාලෙට කියලා. බරපතල ප්‍රශ්නයක් කියලා. හැබැයි අපේ අම්මා කිව්වා ඒක ලොකු අයියා ටිකක් කිසියම් ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් වෙලා කෑගල් හිටියා. ඊට පස්සේ අම්මා කිව්වා ඔබ විශ්වවිද්‍යාලේ ඵලයන් මම අයියට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම් ලොකු ආඩම්බරයක් ගෞරවයක් විශ්වවිද්‍යාලෙන් කෙනෙක් විශ්වවිද්‍යාලෙන් නයි කියන්නේ ඊට පස්සේ අද වගේ ටෙලිෆෝන් අරවම තිබුණා කියන්නේ අම්මා කෑගලට ඇවිල්ලා ලොකු අයියට විස්තර කිව්වම අයියා කෙනෙක් වෙලා කියනවා මම එයා උදව් කරන්න හැබැයි ඊළඟ සතියේ ලියුමක් ආවා ඔබේ තෝරා ගැනීම අවලංගු කරනවා කියලා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ එක කොන්දේසියක් ඔබට සපුරන්න බැරි නේද ඒ මොකද ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී තියෙන එක කොන්දේසියක් තියෙනවා පසුගිය පස්ස අවුරුද්දක පාසල් විස්තර ආ ඉදිරිපත් කරනවා ආ ඒක දෙන්න බෑ මං අවුරුදු 20ක් ස්කෝල් එක පිළිකන්නකටවත් ගිහිලා නැහැ නෑ ඔව් ඉතින් මං කොහොමද දෙන්නේ අය පන්තියෙන් පස්සේ ගියේ නෑනේ නේද ඔව් ඊට පස්සේ මම හිතලා දීර්ඝ පුරුෂකප් වල හතරක් පිරෙන දීර්ඝ අභියාචන ලිව්වා ඒකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයේ කොමිසමේ සභාපති මහාචාර්ය ඉස්තල්ලි කල්පගේ මහත්තයාගේ කියලා මම තර්ක කරා මට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා මම සාමාන්‍ය පෙළ විභාගයේ සුසුකම් සම්පූර්ණලා තියෙනවා. සත් පෙළ විභාගයේ සුසුකම් සම්පූර්ණලා තියෙනවා. කවුරුත් අහනවා නම් මම පාවතර සත් සම්බද්ධ කියලා ඒක විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකමක් නෙවෙයි. නෙමෙයි ඒව හරි. ඒ වගේ මම ඉස්කෝලේ ගියාද කියලා අහන එකක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකමක් විදිහට දරගන්න බෑ. ප්‍රවේශයට අදාළ විභාග දෙකම සමත්තර තියෙනවනේ. ඔව්. ඒතර ඉතිහාසය වෙනස් කරලා. එවන්නේ විශ්වවිද්‍යාලයට එනකොට ඔබ ඒකේ දොර වහනවා නම් විශ්වවිද්‍යාල කියන වචනට ඔබේ ආයතන ගැලපෙනවද කියලා. විශ්ව දැනුමකට දොර වහගෙන ඉන්නවා නම් ඒකට සුසුකම් ලැබු කෙනෙකුට ඒක කොහොමද සදාචාර සම්පන්න වෙන්නේ සාධාරණ වෙන්නේ. ඊට පස්සේ මම මේක පස්සේ දැනගත්තේ ශිෂ්‍ය අරගලයකදී ඒක සාකච්ඡාවකදී තමයි මට මහාචාර්ය ස්ථල් කල්පගේ මැතිතුමා මේක කියන්නේ. ඔබ මම විශ්වවිද්‍යාලයට අරන් තියෙන මම ඔබ අපි තීන්දුවක් අරගෙන මම ඔබ ගැන විශේෂ අවධානයක් ආ ඒක පස්සේ දන්නේ පස්සේ දන්නේ දැන් මොකද පස්සේ මම ආනවා ඔය එලිමුණ මොකක්ද කියලා ඊපස් කියනවා ඔබේ අභියාචනය මම පුජ්‍යලික කියෙව්වා ආද අභියාචනයේ ස්ටැලි කල්පගේ මහත්මයා කියවලා කියවලා ආහා කියවලා ඊට පස්සේ මම ඒකේ තිබුණු සාධාරණ කරුණු මම පිළිගත්තා ඔව් පිළි අරගෙන මම විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසමේ විශේෂ සභාවේ නැතිවක් කැඳෙව්වා ආ කැඳවලා ඒගොල්ලන්ට මම ඒක විස්තර කරා ඊපස් ඒක ලොක්කොම එකඟ වුණා ඔබ විශ්වවිද්‍යාලයට බඳව ගන්නද ඒ අනුව ඒ අවුරුද්දට ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශයට බාධා වෙන පස් අවුරුදු පාසල් විතරේ අත්තිටේවා ඒ අවුරුද්දට මම නා ඔබ ඉතිහාසය වෙනස් කරන්න ඔබ මාව විශ්වවිද්‍යාල ඔබ අපි විශ්වවිද්‍යාලට ගත්තා කියන්නේ දැන් කොයි කාලෙද විශ්වවිද්‍යාලය තුල ඉන්නේ 85 ආ 85 ආ හා හරි ඊට පස්සේ රැග්ගික කියලා ගත්තා නවකවදී ඔව් දැන් මේක ඉතින් උග්ගස්කබු කුලිය ඇඩ කරපු හෝටල් වල පිඟන් හොදපු මම ගෙදරින් පැල්ල ගිල කාලා ඕටලෙක වැඩ කරා. ගෙදරින් පැල්ලත් ගියාද? ඔව්, ගෙදරින් පැල්ල ගියා කුරුණෑගල කඩේ ගිය දර කඩේ ගියා. ඒ කාලේ දර කඩේ ඉන්න කාලේදී වැස්සෙ තෙමිගෙන දර කරත්ටි දක්කගෙන ඉතින් කඩවල ගිල දර දානවා. ඒ සමහර හෝටල් වල අද ගිහිලා මම ඇමතිවරු කෙනෙක් ඉඳලා තේමුණා. අද ගිහලා ඒ කඩේටම ගිහිල්ලා. මම කරත්ටි දක්කගෙන ගියේ පාරේ මම මේ රටේ ඇමතිවරු කෙනෙක් ඉදිරියේ පාරේ වාහනේකින් යනවා. එතකොට මට ඒක ආඩම්බරයට කාරණා නෙමෙයි. සමහරවිට මම වැස්සේ සින්දුවක් කියාගෙන කරත් දක්ගෙන ගියේ කාලේ මිලදී සුන්දර වෙන්නත් පුළුවන්. පුළුවන්. ඔව්. සුන්දර වෙන්නත් පුළුවන්. එතකොට දැන් මම
විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මේ නවකෝදේ අමානුෂිකකම දුෂ්ටකම කූරකම මනුස්ස සමාජයට ගැළපෙන්නේ නැතිකම මං ඉතින් තර්ක කරන මොකටද මේ මිනිස්සු මෙච්චර වදරේ ඔබ වතරක් කරන්නා ඔව් දැන් මට මතකයි එක දවසක් එයා ගෑනු දරුවෙක් දැරළමෙක් මේ එයයි මමයි කතා බහ කරන්නේ නැහැ මම යනකොට මේ මේ මවක්තික විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගිය නීති පිටට ඇතුළත් වෙන දරුවේ යගේ මම දන්නවා පසුකම මම දැනගත්තා යගේ පියා විනිශ්චකාරවරේ මව විදේශීය කාන්තාව එතකොට අර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ පිරිසක් එයා වට කරගෙන කියනවා දැනගහපී කියලා දැනගහුවා එයා නැගිට මම බලන්න හිටියා ඊට පස්සේ නැගිටපී කියනවා වත්සේ උඩ බලන්න ඉඳපී කියනවා ඊට පස්සේ ආයි කියනවා බිම් බලාගෙන ඉඳපී කියලා ඔහොමම කියනවා ඊට පස්සේ දැන් මෙයා ඔක්කොම කරලා ඉවරනට පස්සේ ආනවා අයියා අයියලා මට එහෙම කරන්න කිව්වේ බෝ අඳුර ගන්නලු ඉතින් අයියා අඳුර ගන්න මට වද දෙන්න ඕනේ අපි කතා කරලා අඳුර ගමු ඒකනේ ඔව් ඉතින් මම පැත්තක ඉඳලා ඌවත් තිබ්බා මම අලුත් එක ප්‍රචාරණ කුණු ප්‍රචා හරි ඊට පස්සේ අරුණ ඒකට ගේන්දි කියලා මම පස්සේ ලොවනා මොකද ඇවිල්ලා ගොඩ දැනගාපි කියලා මක බෑ කියලා ඉතින් අමු කුණු අරප කියන දැනගාපි කියලා මක බෑ හරි කරන්න දෙයක් නැහැනේ දාන්න බෑ දැනගාපි මං කිව්ව බෑ කියලා හරි බයක් නැහැ ඔය කියන බය උන්නේ නැහැ මං බය උන්නේ නැහැ මං උගකට කියලා මිනිහෙන්නේ උගස් ගාලේ උතුරු ගාලා උදර පළල කුලි වැඩ කරලා බිඳින්න ඕන උඹුව ගාගෙන බිඳින්න ඕන මහා දුක් කන්දරා විදපු මට මේ මිනිතු මට දුක රැක් කරලා අලුතෙන් උගන්න තවාන්දි ඉගෙන ගන්න දුකක් නැහැනේ නේ මේ රැක ගන්න ඕනේ නැහැ නෑනේ ඔව් හරි මං කිව්වා මං උගස් කපු මිනිහ බල කියලා මං කරන්නේ නඩු දාපල්ලා ඉතින් දැන් මේක 100ක් අතර වට වෙලා මං පස්සේ 100ක් අතර වෙලා කුණු අරප කියන බණිනවා තර්ජන කරන මං කියන්නේ බෑමයි බෑමයි ඊට පස්සේ දැන් මේක මුළු විශ්වවිද්‍යාල පුරාම ප්‍රචාර වුණා මේ මේක මේක දඩබ් බ්‍රේක් ඉන්නවා කියලා හරි මම මතකයි මිය ගියපු කේල් ධර්මසිරි ඔය 88 89 කැනඩාවේ ආයුස්වාදී සංගමේ නියෝජනය කරපු ජනතා විමුක්තිනේ අති මිය ගියපු කේල් ධර්මසිරි යාමට කිව්වා ඔබ හොඳ එකෙක් තමයි ඔබ වටිනා මිනිහෙකුත් තමයි හැබැයි ඔබ මේ සම්ප්‍රදායට අභිය කරපු ඉඳා ඔබට කවදාවත් මේකේ තනක් අරගෙන යන්න බෑ ඔබ විශේෂ මිනිහෙකුත් තමයි අමාරු මේ කතාව දන්නේ නැහැ මට රැක් කරන්න ආවේ නැහැ. ඒ කියන්නේ මගේ ජීවිත කතාව දන්න වෙනස. ඔව්. දන්නේ නැහැ. ඒ කාලේ මේ 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 භීෂණ කාලේ තමයි අහුණාද කැම්පස් එක ඇතුළේ? ඔව් ඒක පසුවනේ. ඔව්. දැන් ඊට පස්සේ දැන් මට ඒ කාලේ වාග් කුමාර් වෙන් බැනපු කීතිය. කමල් කියලා. එයා දන්නවද මේක ඇහුනොත්? මෙයා නැගෙක සීසන් එක ඉවරුනාම දැන් නවකට කාලේ ඉවරුනාම මට වෙල කතාව මම පළයක් වෙන්නේ. එතකොට මම රැග් එක ඉවරලා ඉවර දැනේ ඔව් හරි ඉන්නකම මම මිනිහට කතා කරේ නෑ ඔව් ඒ මියාගේ තිරිසන් ඇසිරීම මම පිළිගත්තේම නෑ දැන් ඉතින් ඔන්න ශිෂ්‍ය සභා නායක හරි ශිෂ්‍ය කියාකාරකම් වල දාගෙන අපි ඉතින් ප්‍රශ්න වලට මූණ දෙනවා මේ විසඳුම් හොයනවා අරගල කරනවා පෙළපාලි යනවා ඕම ආනන්දවත් එතකොට ඒ කාලේ මතකයි මොරටු විශ්වවිද්‍යාල නිමල් සාකීබ දෙන්නම කොළඹ විදකොටුවේදී මියගේ මං ඉස්සරහ වැඩි වෙදිලා ඒක එකිනෙකේ සිරුර අරන්ගියේ මම තමයි ටොලී දාගෙන ගිහිල්ලා මේ සල්ලගාඩ මම උස්සගෙන ගියේ එයා ජීවත් කරන බැරි මරුණා එතකොට මේ අරගල මැද්ද යනවා නමුත් මම ජනතා විමුක්ති සමාජිකයෙක් නෙවෙයි එහෙනම් මම ශ්‍රී ලංකාවේ ආ ශ්‍රී ලංකාවේ තමෙන් එනකොට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මම ශ්‍රී ලංකා නිදහස්පති මොකද මුග දෙනෙක් ඒ කාලේ දැන් ඒ වෙනකොට ආරම්භ වෙලා අරගලය අත්තරංගුරපත් උන්නේ නෑ අත්තරංගුරපත් ඇයි අර දැන් සුනන්දස් පක්ෂින්දද නෑ එහෙම වෙන්න වෙයිති සමාට එහෙම වෙන්නේ නැති එහෙම වෙන්නේ නැති මට මතකයි දැන් මේ විශ්වවිද්‍යාල වැව්ව එක සිද්ධිය ඒ සිද්ධිය වෙනකොට අපේ විශ්වවිද්‍යාල හතර දෙනෙක් කිරුළ පරිදි අත්තරංගුර ගත්තා මේගොල්ලෝ දිගින් දිගට අප දෙන්න තු තියාගෙන ඉන්නවා ඊට පස්සේ මම කල්පනා කරා මහාචාර්ය ස්ටල්ලි කල්පගේ මෙතුමා හම්බුනොත් මේක මොකක් හරි විසමක් ගන්න පුළුවන් වෙයි කියලා දැන් මේකේ ඇතුලේ සාකච්ඡා වෙනවා අපි අකණ්ඩ පන්ති වර්ජනයකට යමු කියලා පස්සේ මම මාචාර කල්පගේ මෙතුමා හම්බෙලා කිව්වා මේ ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ විදිහට හිතුවක්කාරව ළමයි අතරකට ගන්න කියලා ඊපස්සේ එයා කියනවා ඉසානායක කිව්වා ඉසානායක මට මේව වළක්වන්න බෑ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වෙන එකක් මං ඉන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒ නිසා බලමු කියලා මෙයා ගත්තා ඒ වෙලාවේ මෙරට ආරක්ෂක ලේකම් ඩී ජෙනරාල්
आर्टिकल बस में आगे आर्टिकल मम इसलिए मे बी डी बस मे रमेकिन मे कारणाटिक आहन बस मम टेलीफोन मट इन मंकी मेम मेम ऐ मेम कर बस जनरल आर्टिकल की वा मे दिशा नायक मट मेक मतर कर मेक अतर कल युक्त ना मे निदास युक्ते अतिगर जनापति उतुमान जनापति उतुमान मट वोट उदा वक्कर आट मम आट पै हतल सटर दिन जनापति हम बेन्दी मंग अस्तावर दिन मंग इत बस शिष्य की आगे कम टू मंग की वा अभी मे को निदास मे सा इक्कीम विरुद्ध बुद्धोहिया पावा दिना मे आंडूट कड़े मंगसा विनाश बस दिग्गटम तरक बस मंगीमा मुखद मट मे पाप कर दायक इतिहासे मट सा मे क्रियावली अब मट मेके अपराधे मम की बुलाई कक् मत आगे बड़ी पत्र पुचा कोई पेत बड़ी जुद्ध टंकी दीन कोई पेत बड़ी चोक पत्नी कोई पेत यह जयग्रहण करवा मे सिद्धि इवर वी बुलागे जीवित अपे जीवित दास विश्वविद्यालय लंका पहला मंग मट इधा विरुद्ध व्यक्ति किसी के जीवित मैं विश्वविद्यालय विश्वविद्यालय उपाधि ඒවා මට පවත් එකන මම ඒ කියන්නේ මොකද ඒ ඉලක්කෙටම ගියා දේශපාලන දේශපාලනෙම ගියා එහෙම කවුරුත් මම පිය කරයි කියලා විශේෂයෙන් මම හිතන්න ගියා මම බුලත් ඉර කරන මිලියෙන් දැන් උදාහරණයක් විතර තාම දැන් විශ්වවිද්‍යාලේ මගෙත් එක ඇවිල්ලා ඉන්නේ රාට පාන් කාලක් ගෙන්න යන්නේ කලිසම නැතුව කඩේ ළඟට යන්නේ මගේ උඹලගේ තාත්තලා ගොවියෝ නේද කුඹුරු කොටන අමුඩ ගහගෙන ඉන්න අය නේද වක්කඩෙන් අත හොදගෙන නියරුඩු දැන් බත් කන මිනිස්සු නේද दिशा गमिंगा पनाकिन मेकल हंगा टोयलेट गिल्ला उदाहरण चंद्रशी जंगम दूर इधर बस मैं बल सत्यों मगवा चंद्र तात बल मैं बस वीट तुम पे तात मर मैं इकट्ठे गिया
කතාච්චර අමාරු වෙලා නේද මේක ගියේ නැහැ. එයා ගියේ නැහැ. ඔව්. ඉතින් ඕක ටිකක් මට හරි හිරි ගිතක් වගේ. ඔය අතර දුර මෙයා දවසක් පාර්සලයක් අරන් ආවා. අරගොම් මෙයා ගුරු රෙක් එක යාළුවල එන ගුරු රීට අවශ්‍ය දේවල් තමයි තියෙන්නේ. ආ. කිසර පටයි. අම්. යටයි. සාරියයි ඔක්කොම දිනවා. ඔව්. දැන් මූ මෙයාට නිින්ද ගියා දවල්. ආ. හරි ඔය කතා බහ කරමු ඉතියා අපි පිළිවෙලින් ඉඳගෙන පස්සේ බලමු කිව්වා මේක බලපුවා මේ ටිකනේ තියෙන්නේ පාර්සලේ තියෙන්නේ ඔව් ඊට පස්සේ දැන් ඔන්න මගේ යාළුවෙක් ඉන්නවා පතිරත්න කියලා පතිරණ කියලා මිනිහා දැන් අර යටට අඳින ඇඳුම අරගෙන මිනිහා දැන් මේ වැඩ පොල් ගන්නවා එකෙක් මේක අරගෙන ඉස්සරහට අරගෙන එකෙක් මේ මේ හාල් ගන්නවා දැන් මෙයා නැගිට බම මෙයා ඔක්කොම දින දාන්න හරි ඊට පස්සේ මිනියර මේ තද වෙලා රොක්කුඩුම කිරි තිබ්බනේ නෑ ආයි ආයි පාවිච්චි කරන්නත් බෑ මේ විශ්වවිද්‍යාලේ උපාධිය ගත්තට පස්සේ රස්සාවකට ගියාද නෑ නෑ මේක තව පුඩි කතන්දර දිනවනේ ඊට පස්සේ ශිෂ්‍ය සභා නිලවරණ තිබ්බා මේ විෂය ඉවරුණානේ අනුගේ රෝණු විජේරන් ගාතේ නැත්නම් ඉවරුණා විශ්වවිද්‍යාලේ විවෘත කරා ඊට පස්සේ ශිෂ්‍ය සභා නිලවරණ තිබ්බා මම ඒකට ඉල්ලුවා ඊට පස්සේ මම මාසික භාවයේ ලේකම් වුණා සභාපති උනේ මේ සැරේ කළුතරින් පාර්ලිමේන්තුව ආපු අනුප පැස්කෝ ආ හා ඒත් පාර්ලිමේන්තුව ඇවිල්ලා ඔව් ඒ අපි දෙන්නම සභාපති ලේකම් උනේ ඊට පස්සේ දැන් මම දැන් සර්මා ඉඳගෙන නැෂනල් එක ඉඳගෙන එනවා ඊට පස්සේ තව එක්කෙනෙක් ආවා ඒකම සර්මා දිනෙක් කෙනෙක් ජානක බණ්ඩාර ඒ කියන්නේ සබරගමු ආණ්ඩුකාර දුර හිටු ඔව් කලින් හිටියේ ඔව් විශ්චකාරයෙක් වෙලා හිටපු ඒ වගේම මහා බාරකාර දුර හිටියා ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බණ්ඩාර ආවා ඔන්න සර්මා ඉඳගෙන සරංකාරෝ දෙන්නයි දැන් අන්තිමට උපාධි දෙන දවසේ මම කල්පනා කරා උග ගන්න පොලිම යන්න ඕනේ නැහැ සාතිකේ මෙහෙන් ගන්න කෙනෙක් කියලා හිටියා එතකොට මට ලිමක් ආවා ලිමේ තියෙනවා රුපියල් 1000ක ඔබට ත්‍යාගයක් තියෙනවා කියලා මම කල්පනා කරා මේ මහපොල රුපියල් 350යි හම්බෙන මාසෙකට මහපොල තුනක් එකට හම්බෙන්න යන්නේ කියලා හරි ලොකු ගාණක් මේක වට ඊට පස්සේ මේ මේකට මොකද දෙන්නේ කියලා බලපුවාම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදයේ වෙත කැඳවාගෙන මේ ඔබ විසින් ඉටු කරන ද පුරෝගාමී කාර්ය වෙනුවෙන් එම වසරේ සමරසේකර ශ්‍යාම ත්‍යාගය සඳහා ඔබට මේ පිරිනමු ලැබේ කවුද දෙන්නේ විශ්වවිද්‍යාලෙම සනාතන සභාව සනාතන සභාව මම කොච්චර අරගල කාර්යයක් වුණා මම අර කියන්නේ රුපියල් 1000 ටැග්ගට මම කොච්චර අරගල කාර්යයක් වුණත් ඒගොල්ලෝ දන්නව මම අන්තවාදීක් නෝයි නෙමෙයි කියලා මැද ඉඳලා එතකොට විශ්වවිද්‍යාල ඉස්සල් කල්පකේ දන්නවා මම කොච්චර අරගල දැන් මොකද එයා එක කාලේ මට මතකයි විශ්වවිද්‍යාල අන්තර්විශ්වවිද්‍යාල බලවල ශිෂ්‍ය ස්වභාවයක කණ්ඩායමක් ඇවිල්ලා කොයික විශ්වවිද්‍යාල කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලෝ ගිහලා කියලා තියෙන ඉඳගෙන ශිෂ්‍ය නායකයෝ කියනවලු අපි 549ක් අරන් ආවේ මේකට විසුමක් නැතුව ආපහු අපට යන්න විදියක් නැහැ කියලා ඊට පස්සේ එයා කියලා තියෙනවා प्रेम संबंध ඊට පස්සේ මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ යටතේ තිබිච්ච ව්‍යාපෘතියක වැඩ කරා මාස ගානක්. පස්සේ අම්පාර වීරකොඩ විශ්ව සම්පකර සම්පතියේ සාමාන්‍ය අධිකාරී විදියට වැඩ කරා. ඊට පස්සේ මම ආපහු ගුරුපත්තිමට ආවා. අම්පාර ඩිසෙන ජාතික පාසලේ. ගුරුපත්තිමට. ඔව්. අවුරුදු 6 පන්තියෙන් පස්සේ ඉස්කෝලේ 6 පන්තියෙන් පස්සේ ඉස්කෝලේකට ආවමයි. ආයි ඉස්කෝලට ආවා. අම්පාර ඩිසෙන ජාතික පාසලේ උසස් පෙළ දේශපාලන විද්‍යා ගුරුවරයෙක් වෙදර. ඉස්කෝලේ අයින් ගිහද ගිහිල්ලා ආපු වෙලා. එතකොට අර මේ කාරණේ කියන්න තියෙන්නේ ඇත්තටම මේ විභාග සමත්වීමේ ක්‍රමය කියන්නේ ඒකට අදාළ මොළේ පුහුණු කර ගැනීමක් කරන්න තියෙන්නේ. විභාග සමත් වෙන්නේ. විෂය කරුණු ටික අදාළලා මොළේ පුහුණු කරගන්න. ඒකෙදි ජීවන අත්දැකීම් නැහැ. ජීවිත අවබෝධයක් නැහැ. නිර්මාණශීලී ගුණයක් අවදි වෙන්නේ නැහැ. ගවේෂණාත්මක සිතුවිලි පහළ වෙන්නේ මේ කාරණා ඔක්කොම එක මට පෙනුන දේ තමයි මම උගක් වෙලාවට විවෘතව මෙහෙම අදත් හිතන්නේ මම දීර්ඝ කාලින පාසල් අධ්‍යාපන නොලබු වෙන්නේ නැහැ මම සමාජ අධ්‍යාපන තුල
වෙනත් විද විෂයන් පිළිබඳ කියවීම ආ ඒක තමයි මේ සාර්ථකත්වය දැන් මම සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ මම ඒ වචනේ පාවිච්චි කරගන්න ලැහැත්ති නැහැ මොකද මම අද ඉන්නේ දුකෙන් මට මේ ජීවිත සතුටක් නැහැ මං අනුන්ට උදව්වක් කරලා සතුට ලැබුවා නම් මට මේ සුකෝබෝවිත ධනය දැන් මට ගයක් නැහැ මට අවුරුදු 5ක් මං ඉන්නවා මේ දේශපාලනේ මට ගයක් නැහැ මං ඉන්නේ මුලින් සීල් සමාගමේ නිල නිවාසක මේ මේ අම්පාරේ අම්පාරේ මට ගයක් නැහැ ඒ නිසා මං ඒක ඔබ ධනවතෙක් නෙමෙයි දැන් මට සතුටුයි ධනවතෙක් නෙමෙයි පුතියාගෙන මැරෙන්න බෑනේ ඔප්පුනේ මොකක් කරද එයා උපුති රබු නැතුව මැරලා යන්න පුළුවන් හොයාගත්ත දෙයක් නැහැ දේශ නැහැ නෑ තනියුත් නැහැ ඉදිරි කරපු දෙයක්වත් නැහැ මොකක් කරාට මට ඒ ගැන පස්සේ අපි කතා කරමු දැන් ඊට පස්සේ ගුරු වෘත්තියට ආවා පෙරදිනේට යන්නේ ඔව් ඊට පස්සේ ගුරු වෘත්තිය ඉන්නකොට මම 1994 දමන පාසලට තරඟ කරා ඒක විපක්ෂ නායක වුණා එතකොට තිබුණේ 1996 ඒ වෙලාවේ මම විපක්ෂ නායක වුණා ඊට පස්සේ ඒක ටික කාලෙක පස්සේ බලපුවා මට මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ ඒ කාලේ මාසෙ රුපියල් 3000ක දීමනාක් දෙනවා මම පාසලවා මන්ත්‍රීවරු මං කිව්වා මේක ගන්න එක ණයයිනි මං මිනිස්සුන්ට මුකවත්ම වෙන්නේ නැහැ මගේ අතින් කියලා මම විරුද්ධත්වය පාලා इलासुना मम गुरु वृत्ति संगम कर सटा हतर कर जैग्रहण कर जनप्रिय विनियक सटा कर दिना मट दीदी मम पाल मीति तर कर पाल मीति पास पास आप पाल मीतुटे बस इलंग मेतरिया ආණ්ඩුවත් පරදායි මාත් පරදායි 2008 දී මම නැගිටි පළාත් සභාවේ පළවෙනි අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට පත්වීමක් ලබනවා පත්වීම ලබනවා ඒකේ දෙපාරක් මම ඉදිරියට දින අධ්‍යාපන අමාත්‍යවරේ 2015 දී මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජයත් එක්ක ඇති වෙච්ච කලබගෑ නිසා මම කල්පනා කරා එතුමා මම ඇමතිකමට පත් කළා තිබුණේ එතුමා පරදිලා ගිහියට පස්සේ මම මේක ධර්මක සුසු නැහැ කියලා මං ඉල්ලා අස්සලා විරුද්ධ පක්ෂයට ආවා 2010 सभापति मेट स्कूल मट किया मम मुखा विरुद्ध विश्वविद्यालय मुझे समाज विश्वविद्यालय पर जाओ अनुमति करना रैगे मंगे विरुद्ध निकाम विरुद्ध समाज के जनता बीच कैरा मैं जनता तर्क करना बोला मिनी मर होगी अद गमे सिरिपाल गुणपाल मरला विमुक्ति अद मैं दरो की दिन किन दिन अध्यापन बड़ी बार दिन उपाध्याय दिन दिन मर की हाल करना කොළඹ නිතර එනවද මේ පාර්ලිමේන්තු වලට විතර දෙන්නේ? ගොඩක් පාර්ලිමේන්තු වලට එනවා. හැබැයි ඉතින් ගොඩක් මම කැමති කොළඹින් පිටේ ඉන්න. ගමේ ඉන්න. ආවොත් වැඩේ කරොත් එමේ යනවා. කොළඹ ඉන්න මම කැමති නෑ මම විශ්වවිද්‍යාලෙත් කොළඹ අවුරුදු 7ක් හිටියා. දැන් මේ ඇයි මේ කාම මේ ඔෆිස් කාමරේ මේ AC දාලා අර ජනෙල් අරන් තියන්නේ? AC ඔෆ් කරලා නෙදී. ආ. ඒක මට උරුක් දෙන්නේ නෑ. කුඩල්ල මිට්ටු තියන්න බෑ. බෑ වගේ තමයි. AC අල්ලන්නෙම නෑ. බෑ බෑ අල්ලන්න. සා මම ඇත්තටම मनोदन का मगे वरदी अब मम गाक देवागते हाम दुर्मी दाहम मम विश्वास करना बुध दाहम अनुगमने अनुगमनीय बौद्धिक उत्साह करना कृतिमर अनुकूर गहन मलटोंगन चैत्य पिंतार करना बौद्धिक अनुभव कर दूषण संबंध पुद्गल शिक्षा
ගෙදර කොහොම චරිතයක්ද බිරිඳ දරුවෝ එක්ක ඒ විවාද වලට යනවද දැන් තමයි පොඩි එකක් ගෙදර අඩුවෙන් කතා කරනවා අඩුවෙන් කතා කරනවා අඩුවෙන් කතා කරනවා ගෙදර අඩුවෙන් කතා කරනවා ඉන්න පුළුවන් නේ එහෙම නෙමෙයි දරුවෝ කතා කරනවා මට නෑ මම එහෙම ඒගොල්ලෝ නිදා සම්පූර්ණ දීලා දීලා තියෙනවා නෝනට දාස් දීලා තියෙනවා ඔව් ඒ මොකද පාලනය කරන්නේ ඒ රැකියාවක් කරනවද නෑ නෑ රැකියාවක් කරන්නේ යා ඉතින් බොහොම නිහඬ කෙනෙක් එමති කෙනෙක්ගේ බිරිඳක් නෙමෙයි. ගෙදර තාම වගා එහෙම කරනවද? මම ඉතින් කේල් ගස්සින් දෙනවා. උරුලංගර වැඩ කරනවා. උදේට වතුර දානවා. තමාට ඔය අර කොටකලිසමක් ගෙනගෙන උදේට කමිසෙකුත් නැතුව වතුර දාගෙන අමාරු වෙලා යනවා. එමෙතුමා අම්බෙන් බුලන්ද කියලා මයින් ආවා. මං ගෙන එමෙතුමා ඉන්නවා. ඉතින් අතරපයට වැඩ කරන කට්ටිය ඇතිනේ. එහෙම දේවල් ඉන්නවා. ඉතින් මම නමුත් මගේ වැඩ මං කරනවා. කරන කන්නවා. කරනවා. හැබැයි ඉතින් මට සමහර දේවල් කරන්න රීදි හොද ගන්න එහෙම වෙලාවක් නැහැ. जिम्मी විමල වීරාද ජීප් එකේ යනකොට ලොකු සතුටක් හිතේ තියෙනවා BMW එක යනවා කිසිම සතුටක් නැහැ මගෙත් එක හිටපු උංග දෙනේ උග්ගත් සසුදුල් ගාපු උංග දෙනේ මහා දුකක් ඇතුළේ මිය ගියා එතකොට තවමත් අද මේ රටේ අද රටත් බඩගින්නේ සීතලට වකුඩුලා පැතුරු කෑල්ලක පුතින් දරුවෝ ඉන්නවා සමහර ගෙවල් ඇතුළට ගිහපම එක කොනක සාලේ තාත්තා බුදි අංශපාල අම්මා මෙහා කොනේ බුදි පග්ගඩ රෝගී ඒ දරුවන් ගිරනම ඒ මිනිස්සු ගිරනම මේකේද වාචකය කුමක් කරනවා ඒ දුකටපත් තුන් ජීවිත සුවපත් කරන්න බැරි නම් උන්ට අස්සසිල්ලක් වෙන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ ඒසා මම හිතන්නේ මම හුඟක් දේවල් කරලා ඔබ අද දරන අමාත්‍යාංශය ගැන සන්තෝෂද ලොකු වගකීමක් උත්සාහ කරන අය මක් කරන්න मट अनीत सहाय होना जनाभागे मुदल अमात्यांश अनीत अमात्यांश परर अमात्यांश को सहाय होना एम करण बेरम तवृद्धि मम्मी इवतना बुरकर मट साधारण इष्ट करण बेरण मंगित नहीं मट तन मम बुरकार दीवना बैगे විසුණු මුකුත් නොකර පත්වීම ගත් දවසේ අර ඡාය රූපෙටත් ඉන්න නැතුව ගෙදර ගියේ ඇයි පොඩි පොඩි පස්ස තිබුණානේ ඒක ඉතින් නුරුතු කියන්නේ නැනක හොඳ නැහැ ඉන්නේ හිතනවා මම අවුරුදු 25ක් දේශපාලනයේ තියාගාරි නැත්නම් මහජන නියෝජිත ගෙදර පත්තර අවුරුදු 26ක් කරනවා ඉතින් ඔගේ ගමන දිගයිනේ මොකක් කැපකිරීම කළාද දින දේශපාලන ගුණනගත අන්න අයියේ जीवित गुंडा दिन अलुत्म देशपाल पक्ष देशपाल पक्ष गुंडी मम कर्म कार भारतीय दिस्तिक मे दिस्तिके उतुर्णगिर पला दिस्तिक अटे में दिन मंगने दिस्तिक विदरा अभी पक्ष दिन थोड़े दिस्तिके पलविनी मम पीट पीट हतरवता पलविनी मंगे दिस्तिके हेट मे ओको दमल गर्ण पस विदिट गमटे अन्ना किसी पस मेमती मगे एक मैं अद्यापने वस्तकर मेरे रहा मगर पावर सत्य मुले मरण पटांगा स्कूले गेट एक्ट गेट मल्लो पुंच दरू पीसा अवसान दुला गेट नीट पीस हितांड बेर मिनी हितांड बेर मिनी मुले साइल मररा एक आकुतिर गिनी विभाग मुलो पून करला निर्माणशीली गुणे मकड़ा गवेशात्मक स्थिति मरला मे दर्व विभाग मूण दिन विभाग समर्थन उगड़नवा
जीवित समर्पण අකලට ඉස්කෝලේ යෝ නවකතාව ගුණසේකර ගුණසෝමගේ මේ කෘතියේ අවසානයේ පසුවදනස් අපේනවා ජනශ්‍රුතවේදී මහින්ද කුමාර දලුපොත අප්‍රතිහත ධෛර්යයෙන් යුතු නම් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මාවත තමාට ගොඩගත ගොඩනගාගත හැකි බව අකලට ආ ඉස්කෝලේ කෘතියෙන් කියා දෙයි. ඒ අප්‍රතිහත ධෛර්යයෙන් ජීවිතය ගොඩනගාගත හැකි බව කියා දුන් පර්සි මේ ඉන්නේ. ඒ පර්සිව හමු වෙන්නට අපි ආවේ. මේ අකලට ආ ඉස්කෝලේ කතානායකයා තමයි ඔහු ओ वर्तमान रम्यांडे राज्य अमतिवर विमलवीर दिशानायक ओगे जीवित तुल इगन गानट दयना बोहोय अपूर्व जीवित सुविशेषी जीवित ये जीवित अपिट पसकर दिन्ने जीवित अपि नोहितन प्रतिगणक ओबट बेहविन्म स्तुति ओबे जीवित पोतकट पेरलीम सतुटक मे पोत कियवन वार्यक वार्यक गाने जीवित गण इगन गान दिय ये विमलवीर पिलिबांधव अमतिवर आखिने कथावन मे पर्सिगन ओगे मूलारंभ्य साहुगे जीवित गमन मग पिलोद भूमिस्तुति अभी काले बल बाधी पिलिबंध भूमिस्तुति।